ඔන්න අපිට එනවා ජානතාක්ෂණයේ පළවෙනි ශිල්ප ක්‍රමය DNA විසංගමනය. හරි ලස්සනයි. එන පැහැදිලිව වැඩේ යනවා ගන්න. සරලව කිව්වොත් මෙච්චරයි. මේ ඉන්නේ සෛලයක්. මේ සෛලයේ න්‍යූක්ලියෝයිඩ් ප්‍රදේශය එම නැත්තම් නෂ්ටිය DNA තියෙන ප්‍රදේශය. මොකද්ද ගෙනෝමය කියන්නේ? ජීවියෙකුගේ සියලුම DNA වල එකතුව. නිකම් මං කියන්නම්කෝ මේ මුගේ ගෙනෝමය කියලා. අපි ඔය ටික මොකක් හරි ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරලා ගන්නම පරීක්ෂණ නළයකට. අපි නමකුත් දෙමු මෙයාට DNA නිස්සාරකය. එතකොට මේ සෛලයේ තුල තියෙන DNA විතරක් නෙමෙයි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, ඊට පස්සේ DNA, ඊට පස්සේ RNA ගොඩ ගොඩාක් තියෙනවා. ඔය ටිකෙන් අපි ගත්තේ කා විතරද? DNA පමණයි. ආන් ඒක තමයි DNA විසංගමනය කියලා කියන්නේ. සරලව කිව්වොත් DNA සංගමනය සෛලයක තියෙන අනිකුත් දේවල් වලින් DNA වෙන් කර ගැනීම. හැබැයි සමහරක් වෙලාව DNA විසංගමණයට මෙහෙම අර්ථ දැක්වීමක් එන්නත් පුළුවන්. ඒ තමයි මෙතන තියෙන්නේ කවුද? DNA නිස්සාරකයක්නේ. ඒ කියන්නේ ගිනෝමික DNA ඔක්කොම මෙතන තියෙනවනේ. ඒකෙන් අදාළ විශිෂ්ට DNA අණුවක් පමණක්. මේ තියෙන DNA අණුව තමයි ඉන්සියුලින් කියන හෝමෝන් එක හදන ජානය. ඕක වෙන් කර ගැනීමත් මොකද්ද? ඒකත් විසංගමණයම තමයි. සාමාන්‍යයෙන් මේ තියෙන බැක්ටීරියාවේ මේ තියෙන චක්‍රීය DNA. මේ මොනවද මේ? ප්ලාස්මීඩ්, මේ තියෙන වෛරස අණුව, මේ තියෙන උගේ වෛරස ගෙනෝමය. සූනෂ්ටික සෛලෙකුත් ගන්න නිකමට. මේ නෂ්ටිය. මේ මොනවද මේ තියෙන්නේ? දිග DNA. මම මේ කියන්නේ ප්‍රාග්නස්ටිකයාගේ ප්‍රවේණික ද්‍රව්‍යසේ ක්‍රියා කරන චක්‍රීය DNA. සූනෂ්ටිකයන්ගේ රේඛීය DNA වර්ණදේශේ ක්‍රියාත්මක වෙන එකන. ඒවා වෙන් කරගද්දි ඒවා දිගයිනේ. ටිකක් අමාරුයි. ඒ කියන්නේ වෙන් කරගද්දි කෑලි වලට කැඩෙනවා. හැබැයි බැක්ටීරියා, ප්ලාස්මිඩා, වෛරස ගෙනෝමත් විසංගමණයෙහිවත් වෙන් කරගද්දි කැඩෙන්නේ නැහැ පුංචි හින්දා. DNA විසංගමණයේදී තියෙන පොඩි මේ ශිල්ප ක්‍රමයක්. කැඩීම අවම වන පරිදි විසංගමණය. දැන් මම ඔයාට විසංගමණයේ පියවර ටික උගන්වන්නයි යන්නේ. කරෝනේ DNA ප්‍රබව විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රාග් සෛල, සූනෂ්ටික සත්ව සෛල, ශාක සෛල ඕනම එකක්. දැන් ප්‍රබවය අනුව විසංගමනයේ පියවර වෙනස් වෙන්න ඕනද නැද්ද? මේ බලන්න. ප්‍රාග්නස්ටිකයාගේ නෂ්ටි ආවරණයක් නැහැනේ. ඒ හින්දා ගන්න ලේසි. සහ හරිම පොඩි. මොකද හිස්ටෝන වගේ ගොඩාක් ප්‍රෝටීනත් එක්ක බැඳිලත් නැහැ. නෂ්ටි පටල නැහැ. හින්දා DNA විසංගමනේ ලේසි. සත්ව සෛලේ නෂ්ටි පටලයක් තියෙයි. ටුට අමාරුයේ හින්දා. හිස්ටෝනත් එක්ක වෙනත් ප්‍රෝටීනත් එක්ක බැඳිලා තියෙනවා. ගන්න අමාරුයි ටිකක්. ශාක සෛල ගැන මොකද කියන්නේ? මේ එලියෙන් තියෙන අමාර බාධාවක්. බිත්තියකුත් තියෙනවා. ඉතින් බිත්තිය කඩන්නත් ඕනේ, නෂ්ටි පටලය කඩන්නත් ඕනේ, ප්‍රෝටීන් අයින් කරන්නත් ඕනේ, ගොඩක් තියෙනවා. ඉතින් ප්‍රබවය අනුව විසංගමණය කියන ශිල්ප ක්‍රමය පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙනවා. මේකේ පියවර පහක් දකෝහෙද තියෙනවා. එක තමයි සමජාතීයකරණය සහ සෛල බිඳහෙලීම. දෙක තමයි DNA ඒස් නිෂේධනය. තුන න්‍යූක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණයේ බිඳහෙලීම. හතර අපවිත්‍රකාරක ඉවත් කිරීම. පහ අවක්ෂේපණය. ඔන්න පියවර පහ. ඕකෙන් තමයි අපි විසංගමණය කරන්නේ. සමජාතීයකරණය හෝ සෛල බිඳහෙලීම. සමජාතීයකරණය කරන්නේ කොහොමද කියලා පොඩි උදාහරණයක් මම කියන්නම්. දැන් ඔයාලා තේ හදනවද? කෝපයක් ගන්නවා. සීනි ගන්නවා. හැඳි දෙකයි. කිරිපිටි තුනක් දානවා. තේ කුඩු දැම්මා. පස්සේ මෙහෙම කරකවනවා. අපි වතුර දැම්මේ නැහැ. අර තුනම කලවම් වෙන්න. පස්සේ අපිට එනවා සමජාතීයකරණය වූ මිශ්‍රණයක්. ඕන් ඔය කරපු ක්‍රියාව තමයි සමජාතීයකරණය කියලා කියන්නේ. ඒතර සෛලයකත් සෛලයක් සමජාතීයකරණය කරන්න පුළුවන්. සෛලයේ තියෙන හැමදේම එක විදිහට සමාකාර මිශ්‍රණයක් එන විදිහට බ්‍රෙන්ඩ කරලා හරි මොනවා හරි කරලා ගන්නවා. DNA විසංගමනයේ පළමු පියවර වන්නේ සෛල බිඳහෙලීමෙන් හෝ චාරණයෙන් DNA නිදහස් කර ගැනීමයි. හැබැයිම සමජාතීයකරණය. රසායනික ක්‍රම ලයිසයිමින් දාලා සෛල බිඳහෙලීම. ඒක බැක්ටීරියාවන් දැන් සමජාතීයකරණය වගේ දේවල් සත්ව සෛල වලට කරන්න පුළුවන්. අර ඇඹරීම වගේ දේවල් ශාක සෛල වලට කරන්න පුළුවන්. මෙන්න දැන් ඔයා ගාව තියෙනවා සමජාතීයකරණය සහ සෛල බිඳහෙලීම කරපු නිස්සාරකය. කවුද මෙයාගේ නම? සෛල නිස්සාරකයා. සෛලයේ බිඳහෙල දැන් මේකේ තියෙනවා ප්‍රෝටීන, සෙලියුලෝස්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ් ඔක්කොම තියෙනවා මේක ඇතුලේ. ඒ වගේ මතක තියාගන්න මේක ඇතුලේ තියෙනවා න්‍යූක්ලියේස්. න්‍යූක්ලියේස් කියලා කියන්නේ මේ දිග DNAව කෑලි කෑලි වලට කීම කරන එන්සයිමයක්. අපේ විසංගමනයේ පළවෙනි තීරිය මොකද්ද? කැපීම අවම කළ යුතුය. මේෙන් කැපෙනවා. හරියන්නේ නැහැ නේද?
අපේ දෙවනි පියවර මොකක්ද? DNAase නිෂේධනය. අපි ගාව තියෙනවා විද්‍යාගාරයේ කිමිකල් එක. නකරීකාරක. නකරීකාරක අපි දානවා මෙන්න මේකට. මේ නියුක්ලියස් කියන්නේ සක්‍රියක නැතුව ක්‍රියාත්මක වෙන්න බැරි එන්සයිම් කෙනෙක්. අපි එන නකරීකාරකයේ කියන කිමිකල් එක මේකට දාලා බලාපොරොත්තු වෙන්නේ මේ පද්ධතිය තියෙන ලෝහ අයන් ටික ඔක්කොම ඉවත් කිරීම. එතකොට DNAase ඉබේම මොනවා වෙනවද? නිෂේධනය වෙනවා. ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට කැපීම සිද්ධ වෙනවද? නෑ, කැපීම වළකිනවා. එහෙනම් අපේ දෙවෙනි පියවර තමයි DNAase නිෂේධනය. දැන් බලන්න ඊගාව කතාව. න්‍යූක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණය විඝටනය. දැන් ඔයා දන්නවා සූනස්ටිකයෝ නම් ක්‍රොමැටින් විදියට තමයි නස්තිය තුල ඉන්නේ. නමුත් ඉතින් අර රාග්නස්ටිකයොත් නැත්තේ නෑනේ ප්‍රෝටීන. තන හැම එකම ප්‍රෝටීනත් එක්ක බැඳිලා තමයි ඉන්නේ. අපි කරන්නේ මොකද්ද මේ? මේ තියෙන්නේ DNA. මේ තියෙන්නේ අර ප්‍රෝටීන. ඉතින් අපි කියනවා DNA නෂ්ටිකම්ලනේ ධන ප්‍රෝටීන්. හවුද? න්‍යූක්ලියෝ ප්‍රෝටීන්. දැන් මේ සංකීර්ණය අපි මොනවා කරන්න ඕනද? DNA ප්‍රෝටීන මොනවා කරන්න ඕනද? වෙන් කරන්න. ආන් ඒ වැඩේ කරන්ඩ අපි දානවා රසායන ද්‍රව්‍ය අපි දානවා. ඕක DNA ප්‍රෝටීන් සංකීර්ණ විඝටනය කියන මොකද්ද? අපිට ඕනේ DNA ගන්න නම් අර ප්‍රෝටීනත් එක්ක බැඳලා තියෙන DNAව ප්‍රෝටීන ඉවත් කරන්න ඕනේ. ඔකට ප්‍රෝටියෝලිටික එන්සයිම දාන්න පුළුවන් ඕන. ෆීනෝල් වගේ සංයෝග, SDS වගේ කිමිකල්. ආන් ඒව දාලා අපි පිමීට දිය කරලා යවනවා කවුද? ප්‍රෝටීන් ටික අපිට එනවා කවුද? DNA. දැන් මංගාව තියනවා DNA වෙන් වෙලා, RNA වෙන් වෙලා, ප්‍රෝටීන වෙන් වෙලා ඔක්කොම ටික වෙන් වෙන් වශයෙන් තියෙන මිශ්‍රණ. DNA විසංගමනයේදී අපට පද්ධතියේ තියෙන DNA හැර සියලුම අණු මොනවද? අපද්‍රව්‍ය. අපි යම් යම් ශිල්ප ක්‍රම භාවිතා කරලා ඒ අපද්‍රව්‍ය ඉවත් කරනවා. අපි ඔතෙන්දී පාවිච්චි කරනවා අපේ විද්‍යාගාරයේ තියෙනවා මේ ඝනත්ව අනුක්‍රමණ කේන්ද්‍රාපසර ශිල්ප ක්‍රමය භාවිතා කරයි. ඔන්න අපි එහෙනම් අපවිත්‍රකාරකත් ඉවත් කරා. දැන් මෙතන තියෙනවා පොඩි වචනයක්, අවක්ෂේප කිරීම. DNA අවක්ෂේප කරන්න ඕනේ. ජලීය කලාවක තියෙන DNA ටික සෙන්සන්සක බිඳුවේ තියෙන එතනෝල් එක්ක අවක්ෂේප කරනවා. එම අවක්ෂේපණය පස්සේ සාමාන්‍ය ස්වාරක්ෂකයක, ඒ කියන්නේ අම්ලත් නෙමේ, භෂ්මත් නෙමේ, ජලයත් නෙමේ, ස්වාරක්ෂක ආන් ඒකේ පස්සේ හෝදනවා. එතනින් ඉවරයි කතාව. ඔන්නම් කියවගන්න. දැන් නිකන් හිතන්න මේ කොහේ හරි තැනක තිබ්බ කියලා RNA ඇවිල්ලා අපිට වැරදිලා අපි මේකට දානවා RNA. දැන් මම මොකද RNA ටිකත් ඔන්න කැඩලා යනවා. ඒකයි කියන්නේ DNAase රහිත RNAase සමග සීමිත පිරියමකින් RNA ඉවත් කළ හැකිය. පැහැදිලි නේද? ඔන්න විසංගමනයේ අවසන්.